ප්‍රබල පාතාලකල්ලි සාමාජිකයෙක් වන නඳුන් චින්තක නොහොත් තරක්කටාගේ ආධාරකරුවන් පිරිසක් පිළිබඳව ලැබුණු තොරතුරක් මතයි කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් අද අලියම වැලිගම් ප්‍රදේශයට ගොස් තිබුණේ. එහිදී සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශ්වය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේදීම වැලිගම පොලිසිය පොලිස් ජංගම රථයද එම ස්ථානයෙන් ගමන් කර ඇති අතර වෑන් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීමක් සිදු කරනු දැක ජීප් රථයේ නිලධාරීන් ඊට වෙඩි තබා ඇති බවයි පොලිසියේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ. එම සිද්ධියෙන් වෑන් රථයේ සිටි කොළඹ අපරාධ කොට්ටාශයේ සැරයන්වරයෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු තුවාල ලැබුවා. එම පිරිස පොලිසියේම පිරිසක් බවට වැලිගම පොලිසිය නිලධාරීන් හඳුනාගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. තුවාල ලැබූ පොලිස් නිලධාරියා ඇතුළත් කර තිබුණේ කරාපිටිය රෝහලටයි. මේ අතර 38 හැවිරිදි දිවියේ පසු මවක සහ ඇගේ වයස අවුරුදු 9ට අඩු දරුවන් තිදෙනා විෂ ශරීරගත වීමක් හේතුවෙන් මිය ගිය පුවතක් අද මාලබේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. මියගිය දරුවන්ගේ පියාද වස ශරීරගතවීම හේතුවෙන් ඉකුද්දා මියගිය අතර ඔහුගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා. එන අනතුරුවයි අද අලුයම ඔහුගේ බිරිඳ සහ දරුවන්ද අසාධ්‍යව නිවස තුළ වැටී සිටින අයුරු අනෙක් ඥාතීන් දැක තිබුණේ. ඔවුන් ඇතුළත් කෙරුණේ කොළඹ නෙවිල් ප්‍රර අඳුරෝහලටයි. මියගිය පිරිස පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර විදේශගතවීමේ අරමුණින් කොළඹට පැමිණ තිබූ බවයි පැවසෙන්නේ.